ඔබගේ කැමැතිම කණ්ඩායම තෝරාගෙන රග්බි උණුසුම හා එක්වෙන්න. භික්ෂුන් වහන්සේලාට දේශපාලනය කිරීම යුතුද නැද්ද කියන බව තීරණය කළ යුත්තේ රටේ නීතියෙන් නෙවෙයි. ඒක තීරණය කරගත යුත්තේ භික්ෂු පරිපාලන අංශ මගිනුයි. භික්ෂූන්ට නීති පනවන්න රජය ඉදිරිපත් නොවිය යුතුයි. එම නැත්තම් පාර්ලිමේන්තු පනත් මගින් භික්ෂූන් වහන්සේලාට දේශපාලනය කිරීම නොකිරීම පිළිබඳව නම නියම කිරීම නෙවෙයි කළ යුත්තේ. ඒක භික්ෂු නායකත්වයේ කරන්න ඕනේ. ඒකෙදි අපි ප්‍රශ්නයක් අහනවා. මේ රටේ ප්‍රධාන වශයෙන් නිකාය හතරක් තියෙනවා. සියම් මහනිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය. සියම් නිකායේ නායක හඳුරුවලා දැනගන්න ඕන තමන්ගේ නිකාය හඳුරු පාලනය කරගන්න. අමරපුර මහනිකායේ මහානායක හඳුරු ඇතුළු කාරක සභාව වග කියන්න ඕන අමරපුර නිකායේ භික්ෂුන් වහන්සේලා ගැන. එතකොට රාමඤ්ඤ නිකායේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධිනුත් එහෙමයි. තමන්ගේ නිකායක භික්ෂුන් වහන්සේලා සෙමෙහි පිහිටුවාගෙන, විනයෙහි පිහිටුවාගෙන, සදාචාරයේ පිහිටුවාගෙන පරිපාලන කටයුතු කිරීම ඒ නිකාය බලධාරීන්ගේ වගකීම. ඉතින් ආණ්ඩුවෙන් ඉල්ල හිටිනව නම් අනේ නීතිමගින් මේ දේවල් භික්ෂුන්ට කරන්නේ කියලා, එහෙනම් මේ රටේ මහානායක හාමුදුරුවරු තමන්ගේ නොහැකියාව පිළිගැනීමක් තමයි ඒ කළ තියෙන්නේ. මගේ විශ්වාසය මැක්සිස්.